හැමදම සුබ දවසක් මේ සතියේ මම වීඩියෝ එකකින් කරන්න හැදුවේ කොහොමද රුසියාවේ රිසර්ච් කන්ෆරන්ස් එකක එක්ස්පීරියන්ස් එක කියලා. මොකද මම දාපු ආටිකල් එකක් සිලෙක්ට් වෙලා තිනවා රිසර්ච් කන්ෆරන්ස් එකට අපේ යුනිවර්සිටි එකේ. ඉතින් අද තමයි මගේ ප්‍රසන්ටේෂන් ඩේට් එක දවස. ඉතින් මම අද කල්පනා කරා දැන් මේ සතියේ මට එක්සෑම්ස් මිඩ් එක්සෑම්ස් එක පොඩක් බිසි වෙච්ච නිසා වීඩියෝ එකක් කරන්න අවශ්‍ය නිසා මම ඕගොල්ලන්ව රිසර්ච් කන්ෆරන්ස් එක බලන්න එක්ක යනවා කියලා. මේ රිසර්ච් කන්ෆරන්ස් එක තියෙන යුනිවර්සිටිකේ නෝමලි මගේ ෆැකල්ටි එකේ නෙමෙයි වෙන ෆැකල්ටි එකක. ඉතින් එකට අද අපි යමු. දැන් මෙහි වෙලාව 3යි, හවස 3යි. මගේ ප්‍රසන්ටේෂන් ටයිම් එක තියෙන්නේ හවස 5ට. පැයකට විතර කලින් ගිහලා පොඩ්ඩක් ඇවිදලා හැම හිරවම දාලා මේ ඔයගලන්ට කොහොමද මෙහි රිසර්ච් කන්ෆරන්ස් එක්ස්පීරියන්ස් එක කියලා මම පෙන්වන්න තමයි යන්නේ. සමහර විට ලංකාවේ ගොඩක් අය අන්ඩර්ග්‍රැජුවට් ස්ටුඩන්ට්ස්ලා රිසර්ච් කන්ෆරන්ස් එකක් කියන්නේ මොකක්ද කියලා හරියට එක්ස්පීරියන්ස් කරලා නැතුව ඇති. ඉතින් ඒ නිසා මම හිතුවා රිසර්ච් කන්ෆරන්ස් එකක එක්ස්පීරියන්ස් එක ඔයාලට දෙන්න. එහෙනම් රිසර්ච් කන්ෆරන්ස් එකට ගිහිල්ලා ආයෙමත් එක හම්බ වෙමු. මම ඇතුළට ඇවිදලා ඉන්නේ. මට කෙනෙක් ගයිඩ් කරනවා. එයාත් එක තමයි යන්නේ. ID එකකුත් හම්බුණා. shop එකකුත් හම්බුණා. ප්‍රසන්ටේෂන් එකට පැයක් විතර කලින් ආපු නිසා මේ තාම මගේ ටයිම් එක නෙමෙයි. ඒ නිසා මම පොඩ්ඩක් මෙතනට ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි ඇතුළට අපිට යන්න වෙන්නේ. But thank you everyone who are here, and I hope some people will come later to hear the දැන් තමයි රිසර්ච් කන්ෆරන්ස් එක ඉවරලා මම යන්නේ. ඕගලට මට හිතෙනවා වීඩියෝ එකක් අරගෙන කරලා මේ පෙන්වන්නේ කොහමද අපේ යුනිවර්සිටි එකේ මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් බිල්ඩින් එක ගාව ඉඳන් මේ ස්ටේ මෙට්‍රෝ ස්ටේෂන් එකට යන පාර කොහමද කියලා. අපි දැන් මේ පාර චුට්ටක් බලමු. අද හොඳ එක්ස්පීරියන්ස් එකක් ආවා. මගේ රිසර්ච් එක මම කරේ මේ කේස් කන්ෆරන්ස් එකේ කරපු රිසර්ච් එක තිබුණේ රෝල් ඔෆ් සටෝසින් සර්විසස් ඉන් ශ්‍රී ලංකා. අර කියන්නේ රෝල් ඔෆ් සටෝසින් සපෝර්ටින් සර්විසස් කොහොමද සපෝට් වෙන්නේ අන්ඩර්ග්‍රැජුවට් ස්ටුඩන්ට්ස්ලාට කියලා ශ්‍රී ලංකාවල. මම එහේ ඉන්නකොට කරපු එකක්. මම මෙහේ දැම්මහම කන්ෆරන්ස් එකේ කමිටි එකෙන් මගේ රිසර්ච් එක තෝරලා තිබුණා. ඊට පස්සේ මට ඊමේල්ස් ආවා ප්‍රසන්ටේෂන් එක ප්‍රිපෙයාර් කරන්න. ඊට පස්සේ ඒවා ආයි මේගොල්ලන්ට යවලා ඒවා කරෙක්ෂන්ස් හදලා ෆයිනලි අද කන්ෆරන්ස් එකේ ප්‍රසන්ට් කරයිදී. මට තිබිච්ච මේ එක තමයි මට වීඩියෝ කරන්න කියන කවුරුවත් හිටියේ නැහැ. මොකද මේ කියන්නේ ගොඩක් අය හැවිදිල හිටියේ ප්‍රොෆෙසර්ස්ලා ලෙක්චරර්ස්ලා. ඉතින් මට යාළට කියන්න බෑනේ මට වීඩියෝ එකක් ගන්න කියලා. හැබැයි මෙයාලා ගාව රෙකෝඩින්ග්ස් තියෙනවා කියලා කිව්වා. හැමෝම තමයි රෙකෝඩින්ග් එක ආවට පස්සේ ප්‍රසන්ටේෂන් එකේ වීඩියෝ එක YouTube එකට දාන්න. ඒක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද මම ප්‍රසන්ට් කරේ කියලා. හරි ලස්සනයි දැන් මේ යන පැත්ත ඔයාලට පේනවා ඇති. ගොඩක් ලස්සන දින. හැබැයි ටිකක් හීතලයි මේ වෙලාවේ. මම හිතන්නේ දැන් සෙල්සියස් අංශක එකක් වගේ ඇත්තේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආය හම් වෙනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. හැමෝගෙම බලාපොරොත්තු හැම දෙයක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආය හම් වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි.